විදේශීය කර්මාන්ත මෙරට ඇති කිරීමට දේශීය කර්මාන්ත අකර්මණ්‍ය කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මහනුවරදී ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ අදහස් පළ කළා. ජාතික නිදහස් පෙරමුණ දිවයිනපුරා සංවිධාන කරන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් ලෙස මේ පැවැත්ුණේ මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී. දැන් කියනවා අලුත් ආදායම් මතු පනත. එන බද්දක් ගෙවා ගන්න බැරුව නැට්ටම් වෙලා ඉන්න මේ රටට තව බදු පෝරියල් එකක් ඇද නෑවම මේ රටේ ව්‍යාපාර පවතීද? දේශීය ව්‍යාපාර දේශීය කර්මාන්ත වර්ධන ඒ ඉඩ ප්‍රස්තාව විරුද්ධ කරන විදේශිකයන්ට ඉන්දියන් කාර්යයට සල්ලාල ආණ්ඩුවලට හැංගින්නේ නෑ. අම්මපා එක වෙනසක් වුණා. කැබිනට් ප්‍රකාශ කළ තුනක් හැදුනා. 3 ඉඩියට්. ඒකට ඉන්නවා කලින් සුසන්තිකාත් එක්ක රණ්ඩු වෙලා දැන් ලසිත් මාලිංගත් එක්ක රණ්ඩු වෙන ජයසිරි ජයසේකර. මම මේ කල්පනා කරන්නේ රාජ්‍ය ත්‍යාගී කොයි ආණ්ඩුවටද කියලා. මට මේන්නේ රාජ්‍ය දෙකෙත් වෙනම ආණ්ඩුවක් තියෙනවා. දැන් බලන්න මේ බඳුන් කර තක්කඩියා ඉන්නවා කිසි අවුලක් නැහැ. ගමුළු විහාරේ තමයි ගිණුම් පරීක්ෂාව. ඇලෝසියස් ගේ ගිණුම් පරීක්ෂාවක් නැහැ. පාස්පෝර්ට් එක ගන්නෙ නැහැ අර්ජුන මහේන්ද්‍රන්ගේ. දැන් හොරා කාපු සල්ලි වලින් රූපවාහිනී නාලිකා දෙකක් අරගෙන තියෙන වක්‍රාකාරය. නීත්‍යානුකූලව පරණ අයිතිකාරයෝ අතරේ තියෙනවා. කිවිසුම අනුව ප්‍රවෘත්ති සහ අනිකුත් අංශ ඒගොල්ලෝගේ පාලනය තරම් තියෙනවා. මෙතන තියෙනවා එකක් තියෙනවා එකක් අනේ දෙකක් තියෙනවා දෙකක් දෙකම නිල් පාට මේ මේක තියෙනවා මේක තියෙනවා මැටිවරයක් කිට්ටු වෙනකොට මේ දෙකෙන් අපිට අම්බාහනට නෙලන්න ගන්නවා ඊළඟට දැන් පත්තරයක් ගන්නවා පුදුම හිතෙන හොරකම හොයාගත්තු සල්ලි වලින් ගන්න පත්තරේ පුදුම හිතෙන පත්තරය අම්බපා නීතිය කෙලසනවා අධිකරණ බලය අද කෙලසනවා ආණ්ඩුවට පුළුවන් ඕනනම් අප නොදී ඉන්න එක දවස තුරු පාරක් අප දෙන්නවා ආණ්ඩුවේ ග්‍රීන් ලයිට් එක නැතුව අප නැත මේ රටේ අවසාන භාගය දක්වා අපි ඇවිල්ලා ඉවරයි මැතිවරණයක් පවත්වන්නේ නැත්තම් ප්‍රාතන්ත්‍රවාදයක් නැති පරිසි ආහෝරාවක් වෙච්ච වෙලාවම කෑම පැකට් එකක් දී ගන්න බැහැ කොළඹ සහ අවල ප්‍රදේශවල තියෙන කුරු ටික අද ගන්න බැහැ දෙවියන් විතරක් මේ වෙන තත්ත්වයට පත් වෙනවා පරිසරවල බී කැපේන බඳුහර තත්ත්වයට අද පටපත් වෙනවා බ්‍රහස්පති ආවා SMS එක හිටපු හමුදාවතුමා ජෙනරාල් නිලයට උසස් කරලා එතුමා මාණ්ඩලික ප්‍රධානියා හැටියට පත් කරනවා තව වෙනකන් SMS එකක් ආවේ නැහැ හමුදාපතිවරයෙන් පත් කරනවා වත්මන් ආණ්ඩුව කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවන බව පස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සුරදේව ප්‍රේමහතා පවසනවා. උඩහාමුල්ල සුධර්මාරාම විහාරස්ථානයේ අද පැවති උත්සවයකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දැන් මේ අලුත් කතන්දරයක් එකතු වෙලා තියෙනවා මේ රජය පන්සල් වල පින් කැටේටත් වැඩි දෙන්න යනවා කියන්නේ. මෛත්‍රීපාල සිසේනේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපේ වේර විහාරස්ථාන වලට එවැනි තත්ත්වයක් ඇති කරන්න කොහෙත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කවුරු හරි ඉතින් කැබිනට් ඇමති කෙනෙක්ට කැබිනට් ප්‍රකාශනයක් දාන්න අයිතියක් තියෙනවා. නමුත් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා ආව පළියටම ඒව අනුමත වෙන්නේ නැහැ. බෞද්ධ ශාසනය ආරක්ෂා කරන්න නම් පුළුවන් තරම් අපේ අම්මලා මේ ජාතිය පෝෂණය කරන්න. කුංචි පවුල රත්තරන් කියලා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ගිහිල්ලා අධ්‍යයනයේ අපි මුස්ලිම් අයට ගහලා බැලලා වැඩක් නැහැ. අපේ අය වදන් නැතුව අපි මේ බයිනෝ වෙන කාටද? ඉතින් අරගොල්ල හතර පහ දායාදනෝ අපි ඉන්නවා. අපේ සිංහල කාන්තාවට දේහාඳුරු පිටයි තාම හොඳට මේ වදන්න පුළුවන්. ඉතින් ඕක කරලා ජාතිය පෝෂණය කිරීමෙන් පමණයි මම හිතන්නේ සම්බුද්ධ සාධනය රට ජාතිය තාගම බේරගන්නේ. අද හාට් ටෝක් තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙද්දී සංචාරක සංවර්ධන ක්‍රිස්තියානු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් ආණ්ඩුවේ ඉන්න සමහර ඇමතිවරු ඒකාබද්ධ විපක්ෂයත් එක්ක සබඳතා පවත්වනවා කියලා ඒ මන්ත්‍රීවරු කියනවා. ඒ අතුරින් ඔබත් එක්කෙනෙක් නේද? මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්කත් ඒකාබද්ධ විපක්ෂය දැන් කතා කරනවා. අපි එක්සත් ජනතා දිනාස සම්දාන ලේකම්තුමා එක්කලා ඒකාබද්ධ විපක්ෂයත් කතා කරනවා. ඉතින් ඒක නිසා අපි කතා බහ කිරීම, ගනුදෙනු කිරීම කියන දේ හොරෙන් නෙමෙයි. ජපානයේදී මොනවද මේ හිටපු ජනතුමත් එක්ක හම්බෙලා කතා කළේ? වෙනදාට හම්බෙන විදිහට කතා බහ කරා. අත්තඩම කොට ගන්න වරෙන් තුනිකුත් කරලා තියෙන උද්‍යංග විරතුන් හම්බෙලා මොනවද කතා කළේ? තුමාගේ නඩු ගැනවත් මේ රටේ ප්‍රශ්න ගැන නෙමෙයි සාමාන්‍යයෙන් අපි සාදේකදී කතා කරන දේවල්. ඔබ ඔහු හොඳට අඳුරනවද? මම එතුමාව අඳුරගත්තේ 2005 එතුමා තමයි පුත්‍රන් දිස්ත්‍රික්කයේ බාරව ජනාධිපතිවරණේ සම්බන්ධක නිලධාරියා වීමේ. ඔහු කිව්වද ලංකාවට එනවා කියලා? නෑ එහෙම කතා කරේ නෑ. ඔබ හිතුවේ නෑ නේද හමුවේ ඡායාරූප ඔහු අන්තර්ජාලයට දායි කියලා? නෑ මම ඇත්තටම හිතුවේ නෑ. එතුමා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නෑ. මාව අත්අඩංගුවට ගන්නට හෙව්වට පොලිසිය මම ආණ්ඩුවේ මැතිඅමතුරුත් එක්ක සම්බන්දතා පවත්වනවා කියලා. පොලිසියට නිකන් කොකා පෙන්නන්න වගේ කියලා හිතලා ඒ වගේ ඡායාරූපයක් දැම්මත් දන්නේ නෑ.
अब जातंतर वारंतुत्तीनों तुम जपान इन कारण मट प्रश्न एक्वरी आरक्षक जनाधिपत साधारण परीक्षण හිටපු ජනතුමා ජපානයේදී හමු වුණා විතරක් නෙමෙයි ඔහුත් එක්කමයි නේද ලංකාවට ආවේ ඔව් එකම ෆ්ලයිට් එක ඔව් ඉදිරි පරාත්පාලන ඡන්දේනවනේ ඔව් දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා නැතුව නම් දිනන්නත් බැරි වෙයි නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණය කරලා යන්න ඕන නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව එක්කාසු කර ගැනීම කියන කාරණාව තාමත් වටිනවා ඉදිරි පරාත්පාලන ඡන්දේදී ඔවුන් වෙනම ඉල්ලුවොත් අරුන්දික ප්‍රනාන්දුත් බොහෝ වෙලාවට ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඔවුන් සමග එක්කුණොත් අපි එකට පොදු වෙන්න ඕන නෑ නේද ජූලි අගෝස්තු සැප්තැම්බර් මාසෙනකොට අපේ අවුරුදු දෙක කාලේ ඒ කාලෙන් පස්සේ හංගන්න දෙයක් නැහැ ඇත්තටම ජනාධිපතිතුමාටත් කියලා අපි හිතුවා මේ ආණ්ඩුව යමක් කරයි කියලා එහෙම අපිට පේන්නේ නැහැ මේක රජ්‍ය දේපළ විකුණන ආර්ථිකේ කඩාවැටෙන සම්පූර්ණ තවත් සියලු ප්‍රශ්න වැඩි කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්නේ නැහැ කියලා අපිට පේනවා නම් අපේ කණ්ඩායමක් හිටියට හරි මම පෞද්ගලිකව හරි ආයෙ ඉන්නලා අපිට දොර දීලා විපක්ෂත් එක්ක එකතු වෙනවා කණ්ඩායමක් ඉන්නවද එහෙම දැනට අනිවාර්යෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ජනතාවට තරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බැවින් සාමාන්‍ය බස් රථද එම මාර්ගවල දහවරේට එක් කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය අද කොළඹදී පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ කළා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ යටතේ මේ වසරේ ගාස්තු සංශෝධනය ක්‍රියාවට නැංගුවේ ඊයේ සිටයි. සාමාන්‍ය මිනිහෙකුට දරාගත නොහැකි මිලකට අධිවේගී මාර්ගයේ බස් ගාස්තු වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට අධිවේගී මාර්ගයට සාමාන්‍ය බස් රථ සේවාව හඳුන්වා දෙන්න බස් ගාස්තු වැඩි වුණාන් පස්සේ දිනකට බස් රථවල ඉවත් වෙන මගීන් සංඛ්‍යාව තවත් වැඩි වෙනවා. පෙට්‍රල් අඩු කිරීම තුළ ත්‍රීරෝද රථ සහ මොටරසයිකල් වලට මගීන් ඇදියාම අපිට දැන් වළක්වන්න හැකියාවක් නැහැ. කෝටි 15 17ක අපි කප්පම් ගෙවනවා. බස් ගාස්තු වැඩි කිරීමට සමගාමීව කප්පම්කාරවත් ගාස්තු වැඩි කරගන්නවා. මේ කර්මාන්තය කඩිනමින් ප්‍රතිසංවිධානයේ නොවුන අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ පූර්ණ ලෙස මේ කර්මාන්තය කඩාවැටෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ගැමුණු විජේරත්න මහතා 2018 ජනවාරි මාසේ පළවෙනිදා සිටවත් විද්‍යුත් බස් රථ අපි ආදේශ කරන්න සැලසුම් කළා තියෙන්නේ. ඒ බස් රථේ ට්‍රැවල් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් මුදල් පරිහරණය කරන්න බෑ. අඩු ගානේ ට්‍රැවල් කාඩ් එක ගෙනාවා නම් බස් ගාස්තු අපිට කපා හරින්න තිබුණා. මේ බස් ගාස්තු අපි ගත්තේ වෙන විකල්පයක් නොමැති නිසා. ප්‍රවාහන ප්‍රතිපත්ති සකස් කරනවා 2018 බස් ගාස්තු දෙන්න ඉස්සරින් හරි ඉන්ධන සානාධාර ක්‍රමවේදයක් දිවිය යුතුයි. වසරකට ටයර් කට්ටලයක්වත් සානාධාරයකට ක්‍රමයකට ලැබෙන්නේ මේකට විසඳුම හොයන්න ඕනේ මේ ඉන්න දේශපාලන හෙලිකැයියලා නෙවෙයි මේකේ ඉන්න ප්‍රවීණයෝ විශේෂඥයෝ ඒ අය මේකට එකතු කර ගන්නවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේට ගේට්ටුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් කොස්ගොඩ දුවමෝදර ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා කොස්ගොඩ දුවමෝදර දුම්රිය මාර්ගය හරස් කරමින් ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කළේ අද පෙරවරු වෙයි අවස්ථා ගණනාවකදී තම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද ඊට නිසි විසඳුමක් නොලැබීමේ හේතුවෙන් මෙම ස්ථානයේ අනුතුරු ගණනාවක් සිදු වූ බවට ඔවුන් චෝදනා කරනවා. මේ ළඟදී ස්කූල් බස් දෙකක් 99න් බේරගත්තට විල්පයක් එකේ ළමයි කතා කළා. ඒක නිසා මෙතෙන්ට ගේට්ුවක් අවශ්‍යමයි. පාසල් බස් රථ පහක් මෙතනින් උදේ හවස ගමන් කරනවා. මේක මෙතනින් එහාට නොලැබුණොත් ගමක් වශයෙන් මේ රේල් පාර උඩ බුදියගෙන මේ ගේට්ුව ලබා ගැනීමට අපි කටයුතු කරනවා. විරෝධතාකරුවන් මහනුවර සිට මාත්‍ර බල අධාපනය වූ සීග්‍රාමි දුම්රිය හරස් ක්‍රමින් සිය විරෝධය කුවේ මේ ආකාරයෙන් එම ස්ථානයට දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අශෝක ධනවංශ මහතා පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡාවක නිරත වුණා. ගෙන්කොට ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමත් අනතුරට ලක් වුණා. ලිඛිත පොරොන්දුවක් ඕන අපිට අපි ඉතින් ඊට පස්සේ මෙතන ඉන්නවා. අවදානම් දකුණු පළාතේ අවදානම් ගේට්ටුව මේක. අපි දැන් මාධ්‍යයන් කරනවා. දැන් යන්න ඉඳලා කියලා කියනවා හරි අපි යමු එහෙම අපාරින්.
ආරක්ෂිත ගේට්ටුවක් ලබා දීමට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට පොරොන්දු වීමත් සමග ප්‍රදේශවාසීන් සිය විරෝධය අවසන් කළා. පස්කඩුව ප්‍රදේශයේදී රියානතුරක් සිදු කළ මෝටරත රේදුරක පලාගොස් ඇති අතර අනතුරට ලක් වූ පුද්ගලයා රෝහල්ගත කර සිටියේදී මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය අත්අඩංගුවටගෙන ඇත්තේ අනතුර සිදු කර පලාගිය පුද්ගලයා නොවන බවයි. ගාල්ලකුලම් ප්‍රධාන මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේදී මානතර සිදුවන්නේ පසුගිය 13 වෙනිදා පස්තුරු වෙයි. මාර්ගය හරහා ගමන් කරන පුද්ගලයෙකු අධික වේගයෙන් පැමිණි මෝටරයක ගැටෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පසුව අනුතර සිදු කළ මෝටර රථය පලාගොස් තිබෙනවා. සිදෙන් බරපතල තුවාල ලැබුව මෙම පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීම අතර එහි ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මේගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයෙන් පදිංචි 69 හැවිරිදී ගාමිණී විජේසිංහ නැමැති පුද්ගලයෙක්. අනුතර සිදු කර පලාගිය මෝටර රථයේ හිමිකරු පොලිසිය අත්අඩංගුවට ගන්නේ CCTV දර්ශන උපයෝගී කරගනිමින්. ඒ අනුව අත්අඩංගුවටගත් සැකකරු අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු අතර පසුව අපමත මුදාහැර තිබෙනවා. කෙසේ වෙතත් මියගේ පුද්ගලයාගේ ඥාතීන් කරන්නේ මෙවැනි චෝදනාවක්. පුතා පොලිසියට එවන්න නැතුව තාත්තා තමයි වෙනුවට ඇවිල්ලා පොලිසියට බාර වුණේ. ඒකට හේතුව මෙයාට ලයිසන් එකක් නැහැ. මොකද පොලිසියෙන් ඒක පක්ෂග්‍රාහී වැඩ කරා කියලා තේරෙන්නේ මේක යටපත් කරගෙන ගියා. මොකද අපි කිව්වා මෙම වෙන කෙනෙක් එළවලා තියෙන කියා. නමුත් ඒ ප්‍රශ්න කරන්නවත් ගැලලා තිබුණේ නැහැ පොලිසිය. අපට මේකෙන් සාධාරණයක් අපි බලාපොරොත්තු වෙනවා. අප මේ සම්බන්ධයෙන් කළුතර උතුරු පොලිසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් ඥාතීන් එවැනි පැමිණිල්ලක් සිදු කරනු මැති බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. වලන් දූෂණ මර්ධන විමර්ශන ඒකකයේ මගින් අද හෝකන්දර ප්‍රදේශයේ නිවාස 10ක හදිසි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ පොලිස් නිලසුණුකෙන්ගේද සහාය ලබා ගනිමින්. පොලිසිය පැවසුවේ එහිදී මද්රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. මඩොල්සිම අමුණුදුව වතුයෑදී පියා විසින් පැදවූ ලොරියකට යටවීමෙන් අවුරුදු 2.5ක් වයසට දිනයක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොනරාගල පාලරුව මිල්ලකලේ රක්ෂිතය හටගත් ගින්නකින් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් විනාශ වුණා. පවතින වැසි සහිත කලගුණ තත්ත්වයේ හේතුවෙන් ගලේවිල ප්‍රාදේශීය ලකම් කොට්ටාසේ බමරගසව මොරගොල්ල කිනමිටියා ආදී ගම්මන රසක ජනතාවට දැඩි බලපෑමක් එල්ල වේ තිබෙනවා. ජනතාව පවසන්නේ ප්‍රදේශයේ ලින් සියල්ලක්ම පහේ සිඳියාම හේතුවෙන් ඔවුන්ට ජලය සපයා ගැනීමට කිලෝමීටර් ගණනාවක් දුරට යාමට සිදුව ඇති බවයි. රටවටා හිරෝ.